දැන් අපි අවුරුදු පහකට පත් කරාම නායකයා අවුරුදු පහ යනකම් අපිට කරන්න දෙයක් නැහැ. ආපහු බස්සන්න බෑ. ගෝඨාව යවනවා වගේ බංග්ලාදේශ එක්කෙනාව යවුවා වගේ හැමදාම මිනිස්සු එළියට බහලා එහෙම යවන්නේ නැහැ. එහෙම යවන්නේ නැහැ. අපිටත් අවස්ථාවක් තිබ්බා පහුගිය කාලේ. ගෝල් පේස් එකකින් අරගලෙන් ගෝඨා යවුවට පස්සේ වහාම ගෝල් පේස් අරගලේ ඒ ජනතා නැගිටීමයි හරවන්න තිබේ කොහටද? පාර්ලිමේන්තුවට. අපි හරවන්න ගියා. අපි එතෙන්ට බැස්සා. නමුත් අර විසිරිච්ච පැතිරිච්ච පොදු ජන අරගලේ තැන් තැන්වල හිටපු ගෝල් පේස් නායකයෝ කියන අය මොකද කරේ? ඒක බ්ලොක් කරා. පාර්ලිමේන්තුව ඉතුරුනානේ. ඉතුරු වෙච්ච පාර්ලිමේන්තුවෙන් අර බිඳ වැටිච්ච කුළුණ නැවත ගොඩ නැගුවා. ඉතුරු කොට පන්න පිගෙන් සත පහක වැඩක් නැහැ. එදා පාර්ලිමේන්තුව අත්පත් කරගන්න ජයිපෙක් අරගල කරුවන්ට හැකියාව ලැබුණා නම් අද බංගලි දේශයේ තත්ත්වෙම තමයි ලංකාවේ ඇති වෙන්නේ. එහෙනම් තාමත් රට ගිනි ගන්නවා ලාල්කාන්ත මැතිතුමා යෝජනා කරන ආකාරයටම. අන්න අද බංගලි දේශයේ මහපාරේ නඩුවානවා. නඩුවාලා මිනිස්සු මරා දානවා. රටම අරාජික වෙලා රටම ලේකංගාවක් වෙලා ඒ තත්ත්වේ ලංකාවේ ඇතිකරන්න අපි කටයුතු කරමින් හිටියාය කියලා ලාල්කාන්ත මන්ත්‍රීතුමා මැතිතුමා ප්‍රකාශ කරනවා. අපේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව අපරාධයක් සිදු කිරීම මෙන්ම අපරාධයක් සිදු කිරීමට තැත් කිරීමද වරදක්. මොන වුණා ලාල්කාන්ත මන්ත්‍රීතුමා අනිත් කට්ටිය වගේ නෙවෙයි, හරි අවංක මිනිස්සයා හිතේ තියෙන්නේ කියනවා මේ අවස්ථාවෙත් ඇත්ත කියලා තියෙනවා. එහෙනම් ආණ්ඩුව දැන් වහාම ලාල්කාන්ත සහෝදරය අත්අරංගුවට ගත යුතුයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන සුනිල් හඳුන්නැති මැතිතුමා පාර්ලිමේන්තුව ළඟට ඇවිල්ලා ජනතාව උස්සිගැන්නුවා. ඒ වන විටත් ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන, ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන, ඒ වගේම අගමැති කාර්යාලය අත්පත් කරගෙන අගමැතිතුමාගේ ගෙදර ගිනි තියලා ඒ පිරිස ඒ කැරලිකරුවන් ඒ ත්‍රස්තවාදීන් පාර්ලිමේන්තුව ළඟට ඇවිල්ලා පාර්ලිමේන්තුව වට කරන්න එන්න කියලා ඉල්ලීමක් කරා. ඒක තවදුරටත් ලාල්කාන්ත සහෝදරයා තහවුරු කරා. ගෝට පන්නපු එක එකෙන් සත පහක වැඩක් උනේ නැහැ. එතකොට පැහැදිලිවම අද බංගලි දේශයට අත්වල දින ඉරණම උදා කරන්න ඒ පිරිස පැහැදිලිවම වැඩපිළිවෙලක හිටියා කියන එක ලාල්කාන්ත තහවුරු කරයි. ඒක නිසා මේ වගේ ත්‍රස්තවාදී කාලකන්ණි අමනෙයින්ට තවදුරටත් මේ රටේ දේශපාලනය කරන්න ඉඩ දෙනවා මේ රටේ ජනතාව. එදා පාර්ලිමේන්තුව වට කරා නම් කොහොමද හැසිරුනේ කියලා අද බංගලාදේශ පාර්ලිමේන්තුව ඇතුලේ ඒ ත්‍රස්තවාදී කණ්ඩායම හැසිරෙන විදියට රටේ තියෙන වැදගත් දේශපාලන පක්ෂයක් කියන ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ කියන ලාල්කාන්තල වගේ නායකින් හැමදාම උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවට ගහන්න. එතුමත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්. නමුත් එතුමාගේ උත්සාහය හැමතිස්සෙම පාර්ලිමේන්තුව විනාශ කරන්න. එතකොට පාර්ලිමේන්තුව විනාශ කරනවා කියන්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරනවා. ඉතින් මෙහෙමද මේ වගේ මානසිකත්වයක් තියෙන මිනිස්සුද මේ රට බාර ගන්න හදන්නේ? මේ ඕනෙලා කතා කරොත් හදන්නේ පාර්ලිමේන්තුව ගන්න, පාර්ලිමේන්තුව කුඩු ගන්න, පාර්ලිමේන්තුව කිරි දියන්න. අපි සියලු දෙනාම දන්නවා මේ වෙනකොට බංග්ලාදේශයේ ඇති වෙලා තියෙන තත්ත්වය. හරියට 2022 අපේ ලංකාවේ ඇතිවෙච්ච තත්ත්වයේ කාබන් කොපියක්. අපේ රටේ අරගලය ඇති වුණේ ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් ඒ වගේ දේවල් නැති වෙලා ගිහිල්ලා යම්කිසි සාධාරණීකරණය කරන්න පුළුවන් වටපිටාවක් ඇතිවෙච්ච අරගලයක් තමයි තිබ්බේ. හැබැයි අපේ රටේ අරගලකරුවා කවදාවත් පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළත් වෙලා එය අත්පත් කරගන්න ගියේ නැහැ. හැබැයි අපි ඉතාම කනගාටු වෙන බංග්ලාදේශයේ අරගලය විග්‍රහ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත මැතිතුමා පැහැදිලිව මාධ්‍යයට ප්‍රකාශ කරනවා මේ අරගලයේ අපි බලාපොරොත්තු වෙච්ච තත්ත්වය කූටප්‍රාප්ත කරගන්න හම්බුනේ නැහැ. අපිටත් තිබ්බේ මේ විදියට ගිහිල්ලා පාර්ලිමේන්තුව අත්පත් කරගෙන ඒ සියලු දෙනාම එලවලා දාලා ක්‍රියාදාමයකට යාම තමයි අපිටත් තිබ්බේ කියලා. එතුමාගේ ප්‍රකාශය අපි ඉතාම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. අරගලයක් කරපු අලගරකලුවන්ටත් එතුමා ඒ කරපු ප්‍රකාශය නින්දාසාගත ප්‍රකාශයක් හැටියට තමයි අපි නම් දකින්නේ. මේ ඔබතුමා කරන ප්‍රකාශය ඔබතුමාගේ පක්ෂයේ මතයද? මෙවැනි වාතාවරණයක් ඇතුලේ බොරදී මාළු බලන්න සෑහෙන පිරිසක් උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ මේ මැතිවරණ සමය තුල අපි හිතන්න ඕන අපේ රටේ අනාගතය, අපේ රටේ ස්වෛරීත්වය, අපේ රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා වන තීන්දුවක් ගන්න. මැතිවරණයක් කරා ඊළඟ ජනාධිපතිවරයා තෝරගන්න තැනකට අපි ඇවිල්ලා මේ සියල්ලත් එක්ක අපිට සිද්ධ වෙනවා හොඳම තීරණේ මේ වෙලාවේ ගන්න. අරගලයේ පිළිබඳ ඔහුගේ අනවබෝධය, ඔහුගේ ව්‍යාපාරයේ අනවබෝධය අපි දිගින් දිගටම දැක්කා. හැබැයි මේ ප්‍රකාශයත් අතිශය වැරදි. දැන් බංග්ලාදේශයේ සිදුවීම ඉලක්ක කරගෙන ඒක පාදක කරගෙන තමයි ඔහු ප්‍රකාශය කරන්නේ.